අද නෙත්‍ය FM ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා සම්බන්ධ වෙලා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මානුශාසනාව සඳහා පිඟුතුනි මම බොහොම වටින ජාතක කතාවක් මූලික කරගත්තා. මේ ජාතක කතාව විශේෂයෙන්ම තෝරාගත්තේ ඔබ අප හැමදෙනාගේම දෙලොව ජීවිතයේම සුවපත් කරගන්නට පුළුවන් වෙන විදියට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ අති විශේෂ කාරණාවක් දේශනා කරලා තියෙන නිසා ජාතකයේ නම තමයි පින්වතුනි තක්කාරි ජාතකය මේ ජාතක කතාවේ
කියවෙන්නේ අපේ කෝකාලික භික්ෂුන් වහන්සේ පිළිබඳව. අපි නොඑක්වර මේ කෝකාලික හාමුදුරුවෝ පිළිබඳ කෙටියෙන් යම් යම් තැන්වල කරුණු දක්වලා තියෙනවා. පසුගිය වාරේ අපි අවසන් කරන්නට යෙදුන චූලකාවිම්බංග සූත්‍රයටත් අපි උන්වහන්සේගේ ඒ කතාව උදාහරණ වශයෙන් ගෙන හැර දැක්වුවා. තිගේ කෙටියෙන් දක්වපේ කාරණාව මට හිතුණා දීර්ඝ වශයෙන් විස්තර කරන්නට පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා කියලා. වචනේ පිළිබඳව දක්වපු බොහොම විශේෂ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දවසක් ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ එක්තරා වස්සාන සමයක මේ අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම භික්ෂුන් වහන්සේලා හැර විවේකීව වාසය කිරීමට කැමති වෙලා කෝකාලික භික්ෂුන් වහන්සේ වැඩවසන ස්ථානයට වැඩම කළා. කෝකාලික හාමුදුරුවන්ට අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කියනවා තොප නිසා අපටද අපනිසා තොපටද යම්සේ සැප විහරණයක් වේ නම් ආන් ඒ සැප විහරණේ පිණිස මේ තුන් මාසේ මේ ආරාමේ වස්වාසය කරන්න කැමතියි කියලා අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රකාශ කළා. කෝකාලික හාමුදුරුව අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා නිසා මට ලැබෙන සැපය මොකද්ද මම නිසා ඔබ වහන්සේලාට ලැබෙන සැපය මොකද්ද පින්වත් කෝකාලික අපි දෙනම මෙතන වාසය කරනවා කියලා නුඹ කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්නේ නැත්තම් අන්නේ අපිට මේ කාලය සුවසේ ගත කරන්න පුළුවන් අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩි බව කාටවත් කියන්නේ නැත්තම් අප දෙනමට මේහි සැපසේ වාසය කරන්න පුළුවන් විවේකීව වාසය කරන්න පුළුවන් අපි දිනමට පුළුවන් පින්වත් කෝකාලික නුඹට අභිධර්ම ආදී ධර්මයන්ගෙන් සංග්‍රහ කරන්න මේ වස්තුන් මාසෙම පින්වත් කෝකාලික නුඹ වහන්සේට අපි බණ කියන්න දැන් මේ දෙදෙනා වහන්සේලා කෝකාලික හාමුදුරේ අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මේ වගේ කතිකාවකට ඇවිල්ලා මේ වස්තුන් මාසෙම හිවාසය කළා අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බොහොම විවේකීව වාසය කළේ මේ ආරාමේ කිසිම කෙනෙකුගෙන් බාධාවක් නැති නිසා උන්වහන්සේලා විවේකීව ඵල සමාපatti වලට සම්වැදලා සිටියේ. ඇයි අනිත් තැන්වල විවේකීව ඵල සමාපatti වලට සම්වැදලා ඉන්න බැරිද? පුළුවන් දුෂ්කරයි. ඒකට හේතුව තමයි පිංගුතුනි ඒ කාලේ මේ භාවනා කරනවා කියන කාරණාව කවුරුවත් වෙනම කාලේ අරගෙන කරපු දෙයක් නෙමෙයි. මේ භාවනා කරනවා කියන එකට ඇවිදින ගමන් කරන්න පුළුවන් හිඳගෙන ඉඳගෙන කරන්න පුළුවන් සයනීදී කරන්න පුළුවන් මේ හැම අවස්ථාවකදීම මේ භාවනාව කරන්න පුළුවන් අද ගොඩාක් වෙලාවට ප්‍රකට වෙලා තියෙන්නේ මේ හිඳගෙන භාවනා කරන ක්‍රමයේ නිසා ගොඩාක් දෙනෙක් පිඟුතුනි මේ භාවනාවට වෙනම කාලයක් වෙන් කරගන්නවා ඒ කාලෙට වඩා අද කාලයක වෙනසක් තියෙනවා ඒ තමයි මේ භාවනා කරන වෙලාවට කවුරුවත් වෙලා බාධා කරන්නේ කතා කරන්නේ නේ ඉම් බාධා කරන්නේ නමුත් ඒ කාලේ හිමනේ භවනා කර කර හිටියත් ඇවිල්ලා කතා කරලා තියෙනවා ඒත් ඒකෙම තේරෙනවා ඒ කාලේ මේ භවනා කර කර ඉන්නකොට කතා කරන නිසා බොහෝ විවේකීව වාසය කරන්න බැහැ කියන්නේ බැරි කමක් නෙවෙයි නමුත් ධර්ම කාරණාවල් අහන්න විවිධ කාරණාවල් අහන්න යම් යම් දෙනා පිවිසෙන නිසා අර එක දිගටම විවේකයෙන් වාසය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නේ මේ දෙකේ වෙනස අනේකයි අද කාලනම් සමහර ලාවට භවනා කර කර ඉන්න ගමන් කවුරු හරි ඉල්ල කතා කරොත් කීන්තිත් යනවා. නමුත් පිංගුතුනි මේ බුද්ධ ශාසනයේහි තියෙන බොහොම විශේෂ කාරණාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියට පිළිපදිනකොට අපතුල පිංගුතුනි මේ ධර්මයේ ජීවමාන වෙන්න ඕන. මකිනම් කෙලස් තුනී වෙලා යට වෙන්න ඕන. භවනා කරන කෙනයි භවනා නොකරන කෙනයි අතර පිංගුතුනි ලොකු දුරස් බවක් තියෙන්න ඕන. භාවනා කරන කෙනාගේ ළඟ තියෙන කෙලෙස් ටික අර භාවනා නොකරන කෙනාගේ මට්ටමටම දියුණු වෙලා තියෙනවනේ එහෙනම් පින්වතුනි මේ වෙනම භාවනාවක් කියලා අපි සිදු කරන එකේ කිසිම ප්‍රතිඵලයක් නැහෙනි එහෙමනම් පින්වතුනි තමන් භාවනා කරනව නම් ඒ භාවනා නොකරන කෙනෙකුට සාපේක්ෂව තමන්ගේ හිත දමණය වෙලා තියෙන්න ඕන තමන් තුළ තැම්පත් බවක් තියෙන්න ඕන හික්මීම කතා බහ කරන වචන ඇවිදින ඉරියව්ව එකිනෙකා පිළිබඳව හිතන සිතුවිලි මේවා තුළ පිංඋතුණි ලොකු වෙනසක් තියෙන්න ඕන. ඒ නිසා තමන් තමන් තුළම හැම වෙලාවකම මිනිහි කර කර බලන්න ඒ දියුණුව තියෙනවද කියලා. මම මේ අමතර කරුණක් මතක් කළේ
අද කාලේ ගොඩාක් වෙලාවට මේකේ විරුද්ධ පැත්ත සිද්ධ වෙන්න නිසා භාවනාව කියන එකට පින් උතන අපට වෙනම වෙලාවක් වෙන් කරන්න ඕනේ නැහැ මම මේ වෙලාවේ භාවනා කරන වෙලාව කියලා හැම වෙලාවක්ම ඒකට යොදා ගන්න පුළුවන් ඒකයි මේ අගශ්‍රාවකෙන් වහන්සේලාගේ මේ අවස්ථාව මෙතන විශේෂ වෙන්නේ උන්වහන්සේලා දෙනම විවේකයෙන් වාසය කරන්නයි ඒ ස්ථාන්ට වෙනල තියෙන්නේ වස්තුන් මාසෙම කෝකාලික හාමුදුරන්ගේ පන්සලේ කෝකාලික රටේ තියෙන මේ කෝකාලික හාමුදුරන්ගේ පන්සලේ ඉඳගෙන උන්වහන්සේලා දෙනම විවේකයෙන් ඵල සමාපත්තිය වලට සම්වැදලා කාලය ගත කරා. වස් කාලය ඉවර වෙලා වස් පවාරණයෙන් පස්සේදී කෝකාලික හාමුදුරන්ට සිහිපත් කරනවා කෝපින්වත් කෝකාලික වෙනුම නිසා අපි මේ වස්තුන් මාසේ බොහෝම සැපසේ කාලය ගත කළා. අපි භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න යමු කියලා කෝකාලික හාමුදුරන්ට ප්‍රකාශ කරලා අග්‍රශ්‍රාවකයන් මහන්සල දිනම පන්සලෙන් පිටත් වුණා. අසල ගමකට උන්වහන්සේල පිණු පිණිස වඩින ගමන් උන්වහන්සේල යනව දැකලා කෝකාලික හාමුදුරුවෝ වහාම ගිහිල්ලා ගමේ පිරිසට මතක් කරනවා උපාසක වරුනි අග්ගශ්‍රාවකයන් මහන්සල දෙනම මේ වස්තුන් මාසෙම මේ විහාරයේහි කාලය ගත කළා නුඹලේ පිළිමදව දන්නේ නැද්ද උපාසක වරුන්ට මේ කාරණාව සිහිපත් කරාම ඔවුන්ගේ කතාවල අතිශයම කම්පාවටපත් වුණා ඉතින් ඒ වෙලාවේ උපාසකවරු අග්ගශ්‍රාවකයන් මහන්සල දෙනම මිහි වැඩේ ඉඳලා දැන් වැඩිය බව දැනගත්තම වහාම තම තමන්ගේ ගෙවල් වල තියෙන නොයෙක් නොයෙක් පූජා ද්‍රව්‍යයන් අරගෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේල දෙනම පස්සේ ගියා. කෝකාලික හාමුදුරන්ගේ වචනේ අහලා කෝකාලික හාමුදුරුව තමයි සිහිපත් කරන්නේ වහාම පින් කරගන්න හනි හනිකට කියලා තම තමන්ට පුළු පුළුවන් විදියට උන්වහන්සේලාව සත්කාර සම්මාන කළ පූජා පවත්වන්න කිව්වා. කෝකාලික හාමුදුරුව හිතනවා අග්‍රශ්‍රාවකයන් වහන්සේල දෙනම අල්පෙච්චයි. දෙමී සිවුරු පිළි ආදිය බාරගත්තම උන්වහන්සේලා ඒක බාරගන්නේ නැතුව උන්වහන්සේලා අනිවාර්යයෙන් මේක මට දෙනවා. එතකොට මේ සියල්ලම අයිති මට. මේ සිතුවිල්ලෙන් කෝකාලික හාමුදුරුව අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩි නිස්ථානෙට ගියා. කෝකාලික හාමුදුරුව හිතපු දේ එතන උනේ නෑ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම කල්පනා කරා මේ කෝකාලික ස්ත්‍රයන් වහන්සේගේ කතාවහල තමයි මේ උපාසකවරු මේ පූජාවල් අපිට කරන්නේ එමන මෙව කැපනේ කෝකාලිකයන් වහන්සේටත් කැපනේ මොකද ඉල්ලල ගන්න දෙයක් නේ ඒ නිසා උන්වහන්සේලව ප්‍රතික්ෂේප කරාම උපාසකවරු ආයි නැවත කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ සිවුරු පිළි ආදී දේවල් අපෙන් පිළිගන්නේ නැත්නම් අපට අනුක්‍රම්පා කරලා අපට අනුග්‍රහ කරලා නැවත වතාවක් මේ විහාරස්ථානෙට ඔබ වහන්සේලා දිනම වැඩම කරන සේක්වා කියලා ආයාචනා කළා. ඉතින් ආරාධන උන්වහන්සේලා දෙන පිළිගත්තා. හැබැයි කෝකාලික හාමුදුරන්ගේ හිතේ තරහක් ඉපදුනා. ඇයි අර බාරගත්තු පූජකරූප පිරිකර තමන්ටවත් දෙන්න කියලා කිව්වේ නැනේ. තමන්ට දෙන්න එකත් වැළැක්ුවා. කේන්ති ගිහිල්ලා අගශ්‍රාවකයන් වහන්සේලා දෙනම නැවතත් ජේතවනාරාමයට වැඩලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා තම තමන්ට අතවැසි 500 භික්ෂුන් වහන්සේලා රැගෙන නවතත් කෝකාලික රටට වැඩම කළා. ඒ උපාසකවරු පෙරමකට ගිහිල්ලා උන්වහන්සේලාව පිළි අරගෙන විහාරයට වඩම්වාගෙන ගිහිල්ලා නොයෙක් නොයෙක් ආකාරයේ පුදු පූජාවල් වලින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පූජා කෙරේවා. සිවුරු වලින්, බෙහෙත් වලින්, ආදී මේ පිරිකර වලින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පූජා කෙරේවා. එහෙම පූජා කරවලා උපාසකවරු එතනින් ගියාම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අර සියලුම පිරිකර ටික අර තමන්නේ කාපු අතැවසි භික්ෂුන් වහන්සේලාට සිවුරක් නැති හාමුදුරන්ට සිවුරු දුන්න පාත්‍රෙ නැති හාමුදුරට පාත්‍ර දුන්න පාවහන් නැති හාමුදුරට පාවහන් දුන්න මේ ආදී වශයෙන් ඒ නැති නැති හාමුදුරුරු බල බල ඒ ටික බෙදලා දුන්නා කෝකාලික හාමුදුරන්ගේ තිබිච්ච තරහ තව තවත් වැඩි වුණා කෝකාලික හාමුදුරෝ මේ තරහ ඉතේ දරාගෙන තව තව කිපෙන බව දැනගත්තෝ අග්ගශ්‍රාවකයන් වහන්සේලා දෙනම තීරණය කළා අපි මේ විහාරෙන් වඩිමු නැත්නම් මේ පෞකාරය තවත් ගොඩාක් පව කරගන්නවා කියලා. උන්වහන්සේලා දෙනම වඩිනකොට භික්ෂුන් වහන්සේලා එක උපාසකවරු වහනවා කුමක් නිසා අග්ගශ්‍රාවකයන් වහන්සේලා දෙනම වඩින්නේ? එතන හිටපු එක්තරා ලදරු තෙරුන් වහන්සේ නමක් කියනවා උපාසකවරුනි මේ කෝකාලිකයන් වහන්සේ උන්වහන්සේලා මෙහි වැඩ ඉන්නවට කැමැත්තක් නෑ. ඒ නිසා උන්වහන්සේලා මේ වැඩම කරන්නේ. ඒ වෙලාවේ උපාසකවරු කෝකාලික හාමුදුරුවන්ට ගිහින් කියනවා ස්වාමීනි යන්න ගිහිලා උන්වහන්සේලාගෙන් සමාව අරගෙන උන්වහන්සේලා දෙනම මෙහි වැඩ වාසය කරවන්න නැත්නම්
ඔබවහන්සේගිනුත් අපිට වැඩක් නෑ ඔබවහන්සේත් මෙහින් වඩින්න අපි ඔබවහන්සේට උන්වහන්සේලා දෙනම මෙහි නතර කරගන්න බැරි වුණොත් සිව්පසෙන් උපස්ථාන කරන්නේ නෑ උපාසකවරුන්ගේ කතාව අහලා කෝකාලික හාමුදුරු බයටපත් වුණා ඉතින් කෝකාලික හාමුදුරුව වහා මග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ළඟට ගිහලා සමාව අරගෙන නැවත වඩින්න කියලා ආයාචනා කරාම ඉතින් උන්වහන්සේලා ප්‍රතික්ෂේප කරා ප්‍රතික්ෂේප කළ උන්වහන්සේලා දෙනම වැඩියා අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම නවත්ත ගන්න බැරි වුණ නිසා උපාසකවරුත් කෝකාලික හාමුදුරට බැනලා බැල ඉලව ගත්තා ඉතින් දැන් මේ කෝකාලික හාමුදුරට යන්නේ නමක් නැතුව උන්වහන්සේ එතනින් නික්මිලා අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව විශාල ආඝාතයක් හිතේ දරාගෙන ඒ කියන්නේ තරහක් හිතේ දරාගෙන ජේතවනාරාමයට එනවා මොන තරම් තරහක් හිත තුල හටගත්තද එයි මේ තරහ හිත තුල හටගත්තේ තමන්ගේම හිත තුල උපන්න ලාමක කෙලිස් ධර්මයන් නිසා තමන්ගේම චිත්තාභ්‍යන්තරෙහි හටගත්තු ලාමක කෙලිස් ධර්මයක් නිසා තමයි දැන් මේ තරහ හටගත්තේ බලන්න පිංගුතුනි එක ක්ලේශයක් ඉපදුනාම තවත් කොයිතරම් කෙලෙස් හිත තුල උපදවනවද හරියටරේ කලගෙඩියා කලමල්ලකට දැම්මොත් ඒ නරක් වෙච්ච අලගෙඩිය නිසා සියලුම අල ටික නරක් වෙලා යනවා වගේ එක වැරදි සිතක් එක අකුසල් සිතක් එක පාපී හිතක් මේ හිත තුල ඉපදුනාම ඒ පෞකාර සිතුවිල්ල වටා පිංගුතුනි බොහෝ සිත් ප්‍රමාණයක් ඉස්මතු වෙනවා එක පවක් නිසා සමහර ලාවට තවත් පව් ගණනාවක් අවශේෂ වශයෙන් සිදු කර ගන්නවා. ඒක තමයි තණ්හාව එක මට්ටමක් මේක. කෝකාලික හාමුදුරන්ට ඇති උනේ තණ්හාව. ලාභ සත්කාරයේ පිළිබඳව ඇති වෙච්ච තණ්හාව. බලන්න මේ තණ්හාව තමන්ව දැන් කොයිතරම් දරුණු විනාශයකටද මේ අරගෙන යන්නේ. මේවා පිළිගොතනි. කෝකාලික හාමුදුරන්ගේ චරිතය ගැන හිතනව නෙමෙයි. මේ කෝකාලික හාමුදුරන්ට වෙච්ච දේ අපේ පැත්තටත් දාලා අපේ පැත්තොලත් හිතලා බලන්න. සමහර ලාවට පොඩි තැනකින් බල පටන් ගන්න කෙලස් ධර්මයක් තමන්ට හිතල සිහියෙන් නතර කර ගන්න තිබිච්ච කෙලස් ධර්මයක් නමුත් ඒ සඳහා වෑයම් කරන්නේ නැතුව ඒ ක්ලේශය නතර කර ගන්න උත්සාහ කරන්නේ නැතුව ඒකත් එක ගැටිලා තව තව කෙලස් ධර්මෙන් ගණනාවක් හිත තුල උපදව ගන්නවා ඒකේ පාඩුව කාටද තමන්ටමයි යකඩේක හට ගන්න මල ඒ යකඩේම කාල විනාශ කළ දානෝ වගේ ඔබෙත් මගෙත් හිතේ හටගන්න මේ කෙලෙස් සංසාරේම අපිව විනාශ කළා දානවා. දැන් කෝකාලික හාමුදුරන්ට වෙච්ච දේ බලන්න. ලාභ සත්කාරයේ පිළිබඳ ආශාවක් ආවා. ඒකට ඇලුනා. දැන් අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව දේශයක් උපදවගෙන උණු බුදුරජාන් වහන්සේ හමුවට එනවා. මොකක්ද දැන් මේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව හටගත්තු දේශය? අර අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මුලින් එපා කියලා ප්‍රත්‍ය ආයි නැවතවිල ගත්ත කියලා. ඕක තමයි හටගත්තු දේශය. බලන්න පින්වතුනි මේ පෞකාරයා ඒ පව් තමන්ගේ හිත තුල හටගන්න පව් සාධාරණීකරණය කරන හැටි. තමන්ගේ වරද තමන් පිළිගන්නේ නැතුව තව තව එක්කලා තව තව අයත් එක්ක ඒක සාධාරණීකරණය කරනවා. තව තව කෙලෙස් එක්ක. කොහොමත් පින්වතුනි පෞකාර අදහස් තියෙන බාල අදහස් තියෙන අයගේ ළඟ තියෙන දුර්වලතාවයක් හැම වෙලාවකම තමන්ගේ වරද තව කෙනෙකු පිට පටලවන එක. දැන් කෝකාලික හාමුදුරු හිතන්නේ උන්වහන්සේ දෙනම වරදක් කළා. මොකද කරපු වරද? මුලින් අර ප්‍රත්‍යපා කියලා ආයි නැවතවිල බාරගත්ත කිව්වා. නමුත් ඇත්තටම පින්උතර ඉතන වරදක් උනේ නෑ. උන්වහන්සේ දෙනම මුලින් ප්‍රත්‍යපා කිව්වේ ඇයි? අර කෝකාලික හාමුදුරු කියවල පූජා කරවපු නිසා. නමුත් ආයිවිල බාරගත්තේ දායකයෝ ඉල්ලීමක් කරනවනේ. ස්වාමීනි ඔබ වහන්සේලා අපේ ප්‍රත්‍ය බාල ගන්න නැත්තම් අඩුවතරමේ අපට අනුකම්පා කරලා ඔබ වහන්සේලා නැවත අපේ පන්සලට වැඩම කරන්න කියලා. දැන් ඒ ආයෝජනීය දායකයෝ කලේ කාගේවත් ඉල්ලීමකට නෙමෙයිනේ. අන්න ඒ නිසයි ඒක කැප. කෝකාලික හාමුදුරු කිව්වනම් උපාසකවරුනි නුඹලා මෙනි මෙහෙම කියන්න කියලා අන්න එතකොටත් ඒක කැප නැහැ. නමුත් කැපෝ ක්‍රමයකට ආරාධනාව කරපු නිසා තමයි උන්වහන්සේලා දෙනම අර භික්ෂුන් වහන්සේලා පිරිසත් එක්ක වැඩම කළේ. ඒ වැඩම කරලා උන්වහන්සේලා දෙනම විතරයි ප්‍රතිබාර ගත්තේ. ඒ බාරගෙන තමයි අර නැති නැති භික්ෂුන් වහන්සේලාට ඒක බෙදලා දුන්නේ. ඉතින් දැන් මේ කෝකාලික හාමුදුරුව බුදුරජාන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා දෙනම පවිතු අදහස් ඇති. ඊටාම ලාමකෝ ઈચ્છාවන්ගෙන් පිරිච්ච දෙනම ලාමක ઈચ્છාවන් කියන්නේ බොහොම පහත් ගණේ කැමැති වී පාපිය අදහස් තියෙන මේ ලාමක පහත් ගණේ ආසාවන් වලට
කැමති වෙච්ච දෙනමක් කියලා දැන් ඔන්න අගශාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යතුන්සේ කියනවා කෝකාලික එහෙම කියන්න එපා උන්වහන්සේලා දෙනම පිළිබඳව හිත පහදව ගන්න නැවතත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කියන්න එපා උන්වහන්සේලා දෙනම පවිතු අදහස් තියෙන ලාමක කැමැති වලින් චාවන්ගෙන් කැමැති වෙච්ච දෙනම භාග්‍යතුන්සේ නැවත වතාවකුත් කියනවා කෝකාලික එහෙම කියන්න එපා උන්වහන්සේලා දෙනම පිළිබඳව හිත පහදව ගන්න උන්වහන්සේලා කියන්නේ ලජ්ජී ප්‍රියශීලී දෙනම බුදුරජාණන් වහන්සේ කිව්වම ආයම තුන්වෙනි වතාවෙක් කියනවා සාමීනි ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ මං ඒක ඇස් දෙකෙන් දැක්කා උන්වහන්සේලා පාපී අදහස් තියෙන දෙනම භාග්‍යතුන්සේ ඉවර නිහඬ වුණා භාග්‍යතුන්හන්සේ නිහඬ වුණෙන් පස්සේදී කෝකාලික හැමදෙරෙතිනේ වැඩියා උන්වහන්සේ මද දුරක් ගියාම උන්වහන්සේගේ ශරීරයේ නොබෝ කාලයකින් අබ ඇට ප්‍රමාණයේ කුෂ්ඨයක් හටගත්තා ඒක වැඩිල 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 වැඩිලා බෙලිගෙඩි තක්වා ලොකු වෙලා ඒක පුපුරලා මුළු ශරීරයම පිංගුතුනි වණ වුණා ඒ අගශාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව අර ද්වේෂයක් හටගත්තු නිසා මොකද මේ ಗುಣ අධික ආර්යයන් වහන්සේලා පිළිබඳව හිතේ අපහැදීමක් ඇති කරගන්නවා කියන එක සසරේ පිංගුතුනි බොහොම භයානක දුක් අත්වෙන කර්මයක් සමහර කෙනෙකුට මෙලවදීම විපාක දෙල තියෙනවා අරපේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ ශාරීරිය දැකපෝ එක්තරා සිටුවරේ ඒ සිටුවරයා කල්පනා කරනවා මගේ බිරිඳටත් මේ තෙරුන් වහන්සේගේ වගේ ශාරීරියක් ලැබුණා නා එහෙම හිතනකොටම සෝරේ සිටුවරයට මොකද උනේ පුරුෂ භාවය අයින් වෙලා ස්ත්‍රියක් බවට පත් වුණා එයි එහෙම උනේ අර මහා ගුණ තියෙන ආර්යයන් වහන්සේ නමකගේ පිළිබඳව දෝෂ හිතක් ඇති කරගත් එකේ විපාකය කෝකාලික හාමුදුරුත් මේ ඇති කරගත්තේ සුළුපටු දෙනමක් පිළිබඳව ද්වේෂයක් නෙමෙයි මේ බුද්ධ ශාසනෙහි කෙලවරටම ගියපු ආර්යයන් වහන්සේලා දෙනම පිළිබඳවයි දැන් මේ ද්වේෂය හටගත්තේ ඔය අතරේ පිංගුතලේ මේ කෝකාලික හාමුදුරුව මේ විදිහට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව ආක්‍රෝෂයක් කරා කියන එක උන්වහන්සේලා දෙනමට බැන්න කියන එක බ්‍රහ්මලෝකයේ දක්වාම පිංගුතුනි එකම කෝලාහලයක් වුණා ඒ කියන්නේ ඒ කතාව බ්‍රහ්මලෝකයේ දක්වාම ප්‍රචාරය වුණා පින් කරන අයගේ පින ප්‍රචාරය වෙන වගේම තමයි පව් කරන අයගේ පවත් පින්වතුනේ විදිහටම ප්‍රචාරය වෙනවා පින පිළිබඳව සතුට වෙන වගේම පව පිළිබඳව දුක් වෙනවා ඒ උත්තමෙන් වහන්සේලා මේ කතාව සුද්ධහවාස බ්‍රහ්මලෝකයට ගියාම එහි හිටිය තුදු කෙලක බ්‍රහ්මී තුදු බ්‍රහ්මයා කියලා කියන්නේ කෝකාලික හාමුදුරුවන්ව පැවිදි කරපෝ ආචාර උපදෙන් වහන්සේ උනාස අනාගාමි වෙලා සුද්ධවස බ්‍රහ්මලෝකේ වැඩි ඉන්නේ මේ තුදු බ්‍රහ්මයාත් මේ කාරණාව දැනගෙන අගශාවකයන් වහන්සේලා දිනම කිරෙහි ගිහිල්ලා සමා කරව ගන්න කමා කරවා ගැනීම අදහසින් කෝකාලික හාමුදුරංග ළඟට ඇවිල්ලා කෝකාලිකෙනි නුඹ විසින් බොහොම භයානක කර්මයක් ඔය කරගත්තී කියලා කිව්වා යන්න ගිහිල්ලා අගශාවකයන් වහන්සේලා දිනම පිළිබඳව හිත පහදව ගන්න කිව්වා දැන් කෝකාලික හාමුදුරන්ට අනුකම්පා කරලයි ඒ තුදු බ්‍රහ්මයා එවිලා වෙතන්ට ආවේ. නමුත් කෝකාලික හාමුදුරු පැහැදුනේ නේ. බලන්න මේ චරිතත් එක්ක සංසාරේ කොච්චර භයානකයිද කියලා. මේ සංසාරේ අපිට සමහර කාලවල කොයි තරම් භයානක චරිතද පින්වතුනි ලැබෙන්නේ කියලා බලන්නකෝ. කෝකාලික හාමුදුරු කියන්නේ බුද්ධ ශාසනයක පැවිදි වෙච්ච තෙරුන් වහන්සේ නම. එන පැවිදි වෙන්නේ තේ සද්ධාවෙන් වෙන්න ඕන. නමුත් බලන්නේ පැවිදි වෙලා බුදුරජාන් වහන්සේව දැකලා අගශ්‍රාවකයන් වහන්සේලා දෙනම තුන් මාසයක් පන්සලේ වැඩ ඉඳලා සූත්‍ර අභිධර්ම ආදී දේශනාවල් කියලා දීලා බලන්න කෝකාලික හාමුදුරන්ගේ හිත කෙලෙස් වලින් දැන් මේ හිත වහලා තියෙන හැටි කෝකාලික හාමුදුර කියන්නේ පින් උතන ඉඳන් සංසාරේ පව් කරපු කෙනෙක් නෙමෙයි හොඳටම පින් කරපු කෙනෙක් ඒකනේ වගේ වරමක් ඒ ජීවිතේ ලැබුණේ නමුත් බලන්නකෝ දැන් කෝකාලික හාමුදුරු කරගත්තු ටික එක ක්ලේශයකින් මේ හිත ආවරණේ වුණාම පිංගතුනි මේ මුළු හිතේම තියෙන කෙලෙස් ටික ඉස්මතු වෙලා මේ හිත ආවරණේ කරගන්නවා තණ්හාව නිසා මේ හිත ආවරණේ වුණා ද්වේෂය හටගත්තා දැන් කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා උදව් කරන හදනකොට ඒ කල්යාණ මිත්‍රයට දැන් එරෙහි වෙනවා තුදු බ්‍රහ්මයා කිව්වම අගශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිමදව හිත පහදව ගන්න කියලා කෝකාලික හාමුදුරන් ඔබ කවුද මම තුදු බ්‍රහ්මයා කෝකාලික හාමුදුරු දන්නව මේ කවුද කියලා කෝකාලික හාමුදුරු කියනවා
බුදුරජාණන් වහන්සේ කියලා තියෙනව නේද නුඹ අනාගාමී කියලා. අනාගාමී කියලා කියන්නේ නැවත මේ කාම ලෝකයේ කැවිලා උපදින්නේ නැහැ කියන එක. නමුත් මේ අනාගාමී කියන වචනේ ප්‍රකෘති අර්ථය ගත්තොත් ඉන්න ආගාමී ආයමත් එන්නේ නැහැ කියලා ගන්නත් පුළුවන්. ඒ ආයමත් එන්නේ නැහැ කියලා කියන්නේ සුද්ධහවාස බ්‍රහ්ම ලෝකයේ උපන්න කෙනෙක් ඉතරින් චුත වෙලා නැවත පහළ තියෙන කාම ලෝක වලට එන්නේ නැහැ. එහි ඇවිල්ලා උපදින්නේ නැහැ. නිකන් ඇවිල්ලා යන්න පුළුවන්. නමුත් උපදින්නේ නැහැ. නමුත් කෝකාලික හාමුදුරුවෝ දැන් තුදු බ්‍රහ්මයාට ප්‍රකෘති අර්ථයෙන් බයිනවා. බුදුහාමුදුරුවෝ කිව්වනේ නුඹ එන්නේ නැහැ කියලා ආයෙ මොකට දහනවා ආවේ? නුඹ කළේ ලොකු වරදක් කියලා නැති වරදක් පෙන්නලා තුදු බ්‍රහ්මයාට කෝකාලික හාමුදුරුවෝ දොස් කිව්වා. මොන බලන්න පෞකාර භවයේ තරම. තමන්ටම අනුකම්පා කරන්න ඇවිල්ලත් තමන්ට අනුකම්පාව හරියට තේරුම් කරගන්න බැරි වෙච්ච හැටි. ඔන්නෝගොට තමයි අපි එක දවසකුත් නිද්නාලිකාවේ දේශනා කරලා තියෙනවා කල්යාණ සම්පවංගතා කියලා ගුණය. කල්යාණ මිත්‍රයෙක් අපි ළඟට ආවම ඒ කල්යාණ මිත්‍රයා කෙරෙහි නැමෙන හිතක් නැති එක. නැමෙන හිතක් තියෙන එකට තමයි කියන්නේ කල්යාණ සම්පවංගතා කියලා. කල්යාණ මිත්‍තතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා කාරණා තුනක් අපි පිංගතට කියලා දීලා තිනවා. සමහර පිරිසකට මතකත් ඇති. කල්යාණ මිත්‍රයෙක් ලැබෙනවා, ඒ කල්යාණ මිත්‍රයන්ගේ සහයක් ලැබෙනවා, ඒ කල්යාණ මිත්‍රයා කෙරෙහි නැමුණු හිතක් උපදිනවා. අන්නේ නැමුණු හිතක් උපදව ගන්නවා කියන කාරණාව දැන් මේ කෝකාලික හමුදුරගේ ළඟනේ කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා ඉන්නවා, උදව්කුත් කරනවා. නමුත් ඒ උදව්ව තේරුම් කරගන්න තරම් තමන්ට මේ සසරට උපකාරයක් කරන්නේ කියන එක තේරුම් කරගන්නට තරම් කෝකාලික හමුදුරට දැන් මේ වෙලාවේ සිහියක් නේ. ඉතින් ඒ නිසා කෝකාලික හාමුදුරුව අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව පැහැදුනා. දැන් තුදු බ්‍රහ්මයාටත් බැන්නා, තවත් පව් කරගත්තා. තුදු බ්‍රහ්මයාත් එතනින් වැඩම කළා. තොපගේ බසින් තොපම නැසේවා කියලා. කෝකාලික හාමුදුරුව මරණයට පත් වුණා. මැරිච්ච කෝකාලික හාමුදුරුව ගිහිලි ඉපදුනේ අවීචි මහා නිරයේ පදුම කියන ගණනට. පදුම කියන ඉලක්කමට තියෙනවා 112. 1.112 කියන ඉලක්කමට කියන නම තමයි පදුම කියලා කියන්නේ. එවන් කාලයක් අවීචි මහණිරේ ගිහිල්ලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ ඉන්නකොට ධම්සභා මණ්ඩපයේදී භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ගුණ කතා කරනවා. එහෙම කියන අතරේ උන්වහන්සේලා මේ කෝකාලික තෙරුන් වහන්සේට වෙච්ච හානියත් ඒ වෙලාවේදී කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා අහනව නුඹලා මම ඉන්න කලින් කුමන කතාවකින්ද හිටියේ? ස්වාමීනි අපි කතා නොකළ යුතු දෙතිස් කතාවකින් නෙවෙයි, අපි මේ කෝකාලිකයන් වහන්සේට වෙච්ච සසරේ හානිය පිළිබඳවයි මේ කතා කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ බස නිසා, තමන්ගේ වචන නිසා, තමන්ගේ මුව නිසා ඔය කෝකාලිකයෝ පෙරත් ඔය වගේම විනාශයට පත් වෙලා තියෙනවා කියලා උන්වහන්සේ ජාතක කතාවක් දේශනා කරනවා. ඒ තමයි මේ තක්කාරි ජාතකය. එක්තරා කලෙක බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලයක ඒ රජුරවන්ට හිටියා පුරෝහිතෙක්. මේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ මුවෙන් දළ දෙකක් එළියට ඇවිල්ලා තියෙනවා. මම හිතාරේ දත් දෙකක්, දළ දෙකක් ආකාරයට එළියට ඇවිල්ලා තියෙනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ බිරිඳ, මේ බැමිණිය තවත් බමුණෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. දැන් ඒ බමුණත් එක්ක සංවාස කරනවා. පුරෝහිත බ්‍රාහ්මණයක දන්නවා. පුරෝහිත බ්‍රාහ්මණය නොයෙක් නොයෙක් වර මේ බැමිණියට මේක කිව්වත් බැමිණිය ඒ වරද නතර කරේ නේ. ඉතින් පුරෝහිත බ්‍රාහ්මණයට මේකට කේන්ති ගිහිල්ලා කල්පනා කරනවා තමන්ට සතුරු වෙ ඉන්න මේ බමුණව තමන්ගේ අතින් මරන්න බෑ. එහෙමනොත් තමන්ුත් වැරදිකාරයෙක් වෙනමනේ. ඒ නිසා උපායකින් මරවනවා කියලා හිතලා දවසක් රජු රෝගාවට ගියා. රජුරවන්ට කියනවා මහරජා නුවහන්සේගේ මේ නුවර මේ ජම්බුත් දීපේ තියෙන අනිත් නුවරවල් වලට වඩා විශේෂ නුවරක්. නුවහන්සේ මේ රටේ අග්‍ර රජු. රජුරවන් අතර අග්‍රම රජ කෙනෙක් ඔබ වහන්සේ. නමුත් ස්වාමීනි කිවිය යුතු කරුණක් තියෙනවා. දකුණු වාහල් කඩේ දොරටුව නම් ඒ දොරටුව පිහිටවල තියෙන්නේ යහපත් නැකතකින් නෙවෙයි. අන්න ඒක මේ රටට ලොකු අනතුරක්. දැන් රජුරෝ මේක කිව්වෙන් පස්සේදී අහන ආචාර්යනි කුමක් කරන්න ඕනද කියනවා විශේෂ නැකතකින් ඔය දොර හිටවන්න ඕන. ඊට පස්සේදී රජතුමා බ්‍රාහ්මණයාගෙන් පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් උපදෙස් අරගෙන
අර පරණ දොර ඉවත් කරලා නොඑක් නොඑක් දඬු ආදිය ගෙනල්ලා දැන් අලුත් දොරක් හදනවා. ඉතින් මේ පුරোহিত බමුණ කියනවා මහරජි දැන් පරණ දොර ගැරෙව් ගැලෙවාගේ නෙමෙයි අලුත් දොර සිටවන්න නම් ඒ වාහල් කඩට අධිග්‍රහිත වී ඉන්න දේවි දේවතාවියට බිලි පූජාවක් දෙන්න ඕන. රජුර වහනව පුරোহিত මොන වගේ බිලි පූජාවක්ද? මහරජය මෞපිය දෙපාර්ශවෙම පිරිසුදු වෙච්ච කුලයකින් ආපු බ්‍රාහ්මණෙක් මොයින් දල දෙකක් එලියට පැනපු බ්‍රාහ්මණෙක්ව මේ කටයුත්තට සුදුසුයි. ආන් එහෙම කෙනෙක් බිලි දීලා අපට මේ නැකතට මේ කටයුත්ත කරන්න පුළුවන්. රජතුමා පුරোহিত බ්‍රාහ්මණයගේ මේ කතාවට එකඟ වුණා. දැන් පුරোহিত බ්‍රාහ්මණය බොහෝම සතුටින් ගෙදර ගිහිල්ලා තමන්ගේ හතුරව දැන් මරන්න උපායක් ක්‍රියාත්මක කරලා ඒ සතුට විඳ විඳ ඉන්නකොට දැන් මේ පුරোহিত බ්‍රාහ්මණයට මේ සතුට හිත ඇතුලේ හිර කරගෙන ඉන්න අපහසුවක් දැනුණා. හිත ඇතුලේ හිර කරගෙන ඉන්න අමාරුයි. ඉතින් ඒ නිසා පැමිණියට මේක කිව්වා. පැමිණියට කියනවා නුඹගේ පරපුරුෂයව මම හෙට දවසේ මරනවා. හෙට නුඹගේ ওই ප්‍රිය පුරුෂයා රජු වතින් මරණයටපත් වෙනවා. නුඹ ඉතින් ඊට පස්සේද කවරෙක් එක්කනම් අබිරමණය කරන්නද? මෙහෙම කිව්වෙන් පස්සේදී අර ස්ත්‍රියත් මේ කතාව අහලා අර තමන්ගේ අනියම් ස්වාමියාට මේ කතාව කිව්වා. ඉතින් එදා රෑම ඔවුන් ඇතුළු පිරිස නගරයෙන් පලා ගියා. ඒ ආරංචිය දැනගත්තු මොයින් දල දෙකක් එළියට ආපු අනිත් බමුණුත් නගරය අතහැරලා පලා ගියා. දැන් ඊට පහුවෙන්දා රයිතුමා සියල්ල සූදානම් කරගෙන පුරোহিত බ්‍රාහ්මණයගෙන් අහනවා මේ බුළු බිලි පූජාවට මෞපිය දෙපාර්ශවෙම පිරිසිදු වෙච්ච ඉදිරියට දල දෙකක් ආපු බ්‍රාහ්මණය කවුද? කොහෙද ඉන්නේ කියලා ඇහුවම කියනවා මහරජා මේ අසවල් ගෙදරක නම් එහෙම කෙනෙක් ඉන්නවා. ඉතින් රාජපුරුෂයවල ඔහු ඔයාගෙන ඉන්න ආවා. නමුත් රාජපුරුෂයවල කියනවා ඒ බමුණ නගරය අතහැරලා ගිහිල්ලා. ඊට පස්සේ රාජපුරුෂය ආයෙමත් යවනවා රටේ කොහි හරි තැනක එහෙම තවත් බ්‍රාහ්මණෙක් ඉන්නවද කියලා බලාගෙන ඉන්න කියලා. ඒ යවුවමත් දැනගන්න ලැබුණේ කිසිම කෙනෙක් නැහැ කියලා. මොකද ඔක්කොම ගිහිල්ලානේ. දැන් ඉතින් අමාත්‍යවරුත් එක මේක කතා වෙනවා. මොකද කරන්නේ? ඉතින් ඒ වෙලාවේ ඔක්කොගෙම තීරණය වුණේ පුරোহিত බ්‍රාහ්මණයව. දැන් පුරোহিত බ්‍රාහ්මණය විතරයි නිතර වෙලා ඉන්නේ. ඉතින් රජු ඒකට කැමති වුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අමාත්‍යවරු කියනවා දේවයන් වහන්සේ නුඹ වහන්සේ මොකද කියන්නේ? දකුණු වාහල් කඩේ දොර කඩවල දැන් අවුරුද්දක් වෙනවා. ආයි මේ වගේ සුබට නැකතක් කවදාවත් එළබෙන්නේ නැහැ කියලා පුරোহিত බ්‍රාහ්මණයම අපිට කිව්වා. හතුරු මාන බලවල ඉන්නේ මේ රාජ්‍යයත් එක සටන් කරන්න. තව තවත් කල්යනවා කියලා කියන්නේ අපි ලොකු අනුතුරකට වැටෙනවා. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි මේ පුරোহিত බ්‍රාහ්මණයව මරමු. ඔහුව බිලි පූජාවට දෙමු. ඉතින් රජු අවසානයේදී කියන්නේ කිසිම දෙයක් නැති නිසා ඒකට එකඟ වුණා. ඔන්නේ කාලේ වෙනකොට අපේ බෝසතාණන් වහන්සේ තක්කාරි බ්‍රාහ්මණය කියන නමින් ඉපදිලා ඒ පුරোহিত බ්‍රාහ්මණයගේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තා. වේද වේතාන්ත සියල්ලම හදාරලා ඉවර වෙච්ච නිසා රජතුමා තක්කාරි බ්‍රාහ්මණයව පුරোহিত තනතුරෙහි තැබුවා. තබලා දැන් අර පුරোহিত බ්‍රාහ්මණයව බිලි පූජාව සඳහා අරගෙන ගියා. පූජාව කරන්න සුදුසු තක්කාරි බ්‍රාහ්මණය නිසා තමයි තක්කාරි බ්‍රාහ්මණයව පුරোহিত තනතුරෙහි තැබුවේ. ඊට පස්සේ බ්‍රාහ්මණයා මේ සඳහා අවශ්‍ය කරන පිළියම් අවශ්‍ය කරන කලමනා සූදානම් කරද්දී අර දකුණු වාහල් කඩ වටේටම සුදු පිරුවටක් ඇද්දා. ඇදලා වැහුවා. වහල දැන් ඇතුලේ පුරোহিত බ්‍රාහ්මණයත් එක්ක, ඒ කියන්නේ තමන්ගේ ආචාර්යවරයත් එක්ක තක්කාරි බ්‍රාහ්මණය කතා කරනවා. කතා කරද්දී කියනවා මම මගේ කට නිසා මේ වගේ විනාශයකටපත් වුණා. බෝසතාණන් වහන්සේ මේ කතාව කියනකොට බෝසතන් වහන්සේ කියනවා ආචාර්යනි නුඹ වහන්සේ මේ කාරණාව නිසා නුඹ වහන්සේට නිඳා කරගෙන ඉන්නවා. කට රැක ගන්න බැරි වෙච්ච නිසා ආචාර්යනි නුඹ වහන්සේ දැන් අද මරණයටපත් වෙනවා. ආචාර්යනි කට නිසා නුඹ පමණක් නෙමේ අතීතයේ බොහෝ දෙනෙක් ඔය විදියටම විනාශයටපත් වුණා කියලා බෝසතන් වහන්සේ කතා කිහිපයක් දක්වනවා. ඔනික කතාවක් කියනවා එක්තරා කාලෙක හිටිය කාළී කියලා වෛශ්‍ය කාන්තාවක්. ඔහුට හිටිය තුන්ඩිලි කියලා මල්ලි කෙනෙක්. මේ වෛශ්‍ය කාන්තාව නොඑක් නොඑක් පිරිසක රාගෙන් බැඳිලා ඔවුන්ගෙන් දවසකට දස දහස් ගණන් ධනිය උපයනවා. අර තුන්ඩිලි කියන මල්ලි කියලා කියන්නේ ස්ත්‍රී දූර්ත වෙච්ච සුරා දූර්ත වෙච්ච කෙනෙක්. ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව සුරාව කෙරෙහි ලොල්ව සූදු කෙලිවල ලොල්ව
ගත කරන කෙනෙක්. ඉතින් මේ වෛශාව කියන අක්කා නොඑක් නොයි පුරුෂයන් එක්ක රාගයෙන් වැඳිලා ඔවුන්ගෙන් ධනිය හම්බුණා. මේකෙන් කොටහක් මේ මල්ලිට දෙනවා. ඉතින් මල්ලියේ ධනිය අරගෙන ගිහලා අර වගේ දේවල් වලට විනාශ කරනවා. ඉතින් නමුත් එක දවසක් මේ වෛශ්‍ය කාන්තාව ඔහුට නොඑක් නොයි කවවාද කරා. දැන් සුරාවෙන් මුදව ගන්න පුළුවන් වුණා. ස්ත්‍රීන්ගේ මුදව ගන්න පුළුවන් වුණා. නමුත් මේ සූදුවේ මුදව ගන්න බැරි වුණා. ඉතින් හැමදාම දූකිලි වලට ගිහිල්ලා පෙරදිලා තමයි ඉන්නේ. ඉතින් මේ වෛශ්‍ය කාන්තාව ස්ත්‍රී පිරිසකට පණිවිඩයක් දීලා තිබුණා. අපේ මල්ලි මෙහෙම සූදුකිලි ගිහිල්ලා පෙරදිලා එවි. ඒ ආවෙන් පස්සේදී ඔහුගේ බෙල්ලෙන් අල්ල ලෙලියට දාන්න කිව්වා. වස්ත්‍රයක්වත් දෙන්න එපා කුවඳින්න. ඉතින් අර ළමයි මේ විදියටම ගෙදරට ගොඩ වෙනකොට මේ මල්ලි වැයල්ලා එළියට දැම්මා. දැන් දොර කොට අභියසට වෙලා අඬා අඬා ඉන්නකොට ওই ගෙදරට එනවා මේ ගණිකාවත් එක්ක එදා රාත්‍රියේ ගත කරන්න ආපු සිටු පුත්‍රේ. මේ අඬා අඬා ඉන්න මල්ලිව දැකලා අහනවා මොකටද අඬන්නේ කියනවා. මම මේ වගේ ගමනක් ගියා. ඉතින් මම පැරදුනා. මම මේ සහෝදරියගේ නිවසට ආවි. ඉතින් සහෝදරිය මාව එළියට ඇදලා දැම්මා කියලා. ශරීරය වහගෙන ඉන්නේ පැදුරු කෑල්ලකි. බටලී වලින් හදපු පැදුරු කෑල්ලකි. ඉතින් ඒ වෙලාවේදී මේ සිටුතුමා මේ සිටු පුත්‍රයා ගිහිල්ලා වෛශ්‍යාවත් එක කතා වුණා. ඉතින් වෛශ්‍යාවත් කාරණා කිව්වා. සමනි මේ වෛශ්‍යාව ළඟ සිරිතක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ආවතින් ඈත් එක රැය පහන් කරනකොට කහවණු 500ක් දෙන්න ඕන. තවත් කහවණු 500ක් දීලා එගින් රෙදි ගන්න ඕන. ඒ රෙදි අඳගෙන තමයි ඒ සිටු පුත්‍රට යන්න පුළුවන් වෙන්නේ. මේක සිරිතක් මෙයා ළඟ තියෙන. ඉතින් වෛශාවට කහවණු 500 දෙනවා. ඉතින් ඉතුරු 500න් රෙදි, සුවඳ විලුම් ආදී මේ දේවල් ගන්නම. ඉතින් අර වෛශාවෙන් ලැබෙච්ච රෙදි ටික මේ සිටු පුත්‍ර ඇඳගෙන මේ සිටු පුත්‍ර ඇඳගෙන හිටපු රෙදි ටික අර එළියේ ඉන්න මල්ලිට දීලා ගියා. මල්ලි ඒ රෙදි ටික ඇඳගෙන කෑ ගගහ සතුටින් ආයිමත් ගියා සූදු කෙලින්න. ඒ සූදුව සඳහා ගියා. ඉතින් එහෙම ගියෙන් පස්සේදී මේ සූදු කෙලියට ගිහිල්ලා නේදත් ඒ විදියටම නොඑක ආකාරයේ රාබීලා සුරාවෙන් මත් වෙලා ගෙදර එනවා. ඉතින් එනකොට ආයිමත් අක්කා කියනවා සහෝදරිය අර ගෑනු ළමයට කියලා තියෙනවා අපේ මල්ලි ආවොත් ඇඳගෙන ඉන්න වස්ත්‍රය ඇඳගෙන ඉන්න දෙන්න එපා. මගදී මල්ලල වස්ත්‍ර ටික ගලවන්න. ඉතින් එහෙම ගෙදරට ඉන්න කලින් මගදී මිඳගෙන අර කාන්තාව අර තුණ්ඩිලයාගේ වස්ත්‍ර ටික ගැලෙව්වා. තුණ්ඩිලයාත් ඒ වෙලාවේදී නග්න ශරීරයෙන් යනකොට මිනිසු නොඑක් නොඑක ආකාරයේ නින්දාවට පත් කරලා ඔහුට බණින්නේ එදුනා. ඉතින් ඒ වෙලාවේදී ඔහු ප්‍රකාශ කරනවා මගේ මේ කට නිසා තමයි මම මේ විදිහට විනාශ වුනේ කියලා. ඉතින් බෝසතාන් වහන්සේ පුරෝහිතයර මේ කතාව කියලා කියනවා. ඔන්න ඔය වගේ කට නිසා විනාශ වෙලා තියෙනවා සමහර කෙනෙක්. ඊට පස්සේ ආයිමත් කියනවා තවත් උදාහරණයක්. ආචාර්යනි එක්තරා මේ එළු ගොපල්ලෝ මේ එළුව දෙන්නේ ගොපල්ලෝ වෙන ප්‍රමාද වෙලා මේ එළුව දෙන්නේ පොර කනවා. ඕක බලාගෙන හිටිය කෑරළ කියලා එක පක්ෂියෙක් පක්ෂියා මේ එළුව දෙන්න ළඟට ගිහිල්ලා කියනවා නුඹල මේ පොර කන්න එපා නුඹල විනාශ වෙනවා කියලා අවවාද කරලා මේ කෑරළ පක්ෂියා කරන්නේ එළුවගේ පිට උඩට ඉන්නවා හිස උඩට වෙලා ඉන්නවා කී කී අවවාද කරනවා. එහෙම අවවාද කරනකොට අවවාදේ පිළිගන්නේ නැති නිසා දැන් මේ කෑරළ පක්ෂියා කරපුදී අර එළු දෙන්නගේ එක එළුවෙකුගේ නලල මතට නැග්ගා. නලල මතට නැග්ගම අනිත් එළුව ඇවිල්ලා අර එළුවට හිසින් ඇන්න අයින්කොටම ගලකින් ගලක් උඩ තියලා තැළු වගේ කෑරළ පක්ෂියා තැලිලා පොඩි විලා ගියා. ඉතින් දැන් අවවාද දෙන්න ගිහිල්ලා නේ මේ වගේ ගැටුමකට ගිහිල්ලා විනාශ වුනේ. ඉතින් ඒ වෙලාවේ බෝසතාන් වහන්සේ කියනවා ඉතින් කට නිසා තමයි විනාශ වුනේ. මේ උදාහරණ ටික අන්තිමට මෙන්නුතු ලස්සන ගලපනවා. ඊට පස්සේ ආයිමත් කියනවා දවසක් එක තරුණ පිරිසක් තල් කඩන්න තල් ගහකට නැගිනවා.
එක්කෙනෙක් නගිනවා අනිත් පිරිස බිම ඉන්නවා බිමින් දිග තල් අල්ලනවා ඔතරි හිටපු එක තුඹසක හිටපු සර්පේ කළු සර්පේක් මේ තල් ගහ උඩට නගිනවා නැගලා දැන් උඩ ඉන්න තරුණයට දෂ්ට කරන හදනකොට පහල ඉන්න පිරිස කිව්වා දැන් කරගන්න දෙයක්වත් නැහැ තරුණයට බහින්න විදියකුත් නැහැ කඳ මැද තමයි සර්පයත් ඉන්නේ ඉතින් ඒ නිසා යට ඉන්න තරුණයෝ හතර දෙනෙක් රෙදි කඩක් අරගෙන හතර කොණෙන් අල්ලගෙන කිව්වා මේකට පයින් අපි අල්ල ගන්න උඩ ඉන්න තරුණයා වේගයෙන් පැන්නා වාත වේගයෙන් අර රෙද්ද මැදට පයින්කොටම ඒ රෙද්ද බරට රෙද්ද යටට නැමුණා නැමෙනකොටම කොන් හතර ඇවිල මැදට එකතු වුණා එකතු වෙනකොටම අර හතර කොණෙන් අල්ලගෙන ඉඳපු හතර දෙනාගේ හිස් හතර හතර දෙනාගේ මේකට ඇනුණා එකට වදින්න වැදිලා හතර දෙනාම මරණයටපත් වුණා ඉතින් ඒ කටනිසා තමයි ඒ විදිහට විනාශ වුණේ ඒ තවත් උදාහරණයක් කියනවා දවසක් එක එළුව මරණ හොරු පිරිසක් රාත්‍රියක කියලා එළුවෙක් අල්ල ගන්නවා අල්ලගෙන එළුවගේ කට බැඳලා බටපඳුර ගොඩක් තියෙන උතරින් දාලා ගිහිල්ලා ඊට පහුවෙන්න දෙනවා නැවතත් මේ එළුව මරන්න හැබැයි දැන් එනකොට ආයුධ ගේන අමතක වුණා මේ හොරුන්ට ආයුධ ගේන අමතක වුණා ඉතින් දැන් එළුව ලිහලා ආයුධයක් නැති නිසා ඊට පස්සේ දැන් මේ පිරිස මොකද කළේ එළුව මරන්න විදියක් නැහැ නේ ඉතින් අපිට හැම දිනකට පිනක් වෙනවා කියලා එළුව අත්හැරලා දැම්මා මේ එළුවා දැනගත දැන් තමන්ව මරන්නේ නැහැ තමන් අත්හැරලා දැම්මා එළුවා දුවන්නේ නැතුව එළුව මොකද කළේ කෑග ගහ අර බටපඳුරු ගොඩ ඇසෙ සෙල්ලම් කර කර හිටියා ඉතින් දවසක් උණ කපන්න ආපු එක මිනිස්සේ පිහියක් අරන් ඇවිල්ලා උණ ගහකකට ගහලා ඒ ගහපු පිහිය උණ ගහේ අමතක වෙලා ගිහිල්ලා දැන් අර බටපඳුරු ඇසේ සෙල්ලම් කර නෙළුවගේ ඇඟ වැදිලා අර පිහිය බිමට වැටෙනවා ගලක් උඩට වැටෙනකොට හොරුන්ට මේ හඬ ඇහුණා ඉතින් ඒ වෙලාවේ හොරු පිරිස පිහිය හඬ අහලා පිහියත් අට අර ගන්නවා එළුවත් දෙනවා එළුවත් අරගෙන එළුවම මැරුවා ඉතින් බොසතන් වහන්සේ කියනවා ඒ එළුව මරණයට පත් වුනේ කට නිසා ඉතින් මෙනි මේ විදිහට කතා කියලා කියනවා මෙතන මේ විශේෂ උදාහරණ ටිකේ විශේෂත්වය තමයි අන්තිමට පෙන්ලා දෙන්නේ පිටුතර මේ ජාතක කතාව පුරාවටම කියන්නේ බහුබාණී කියන ලක්ෂණය ගැන ඔය අංගුත්තර නිකායේ තියෙනවා පංචක නිපාතේ පින්වතුනි එක සූත්‍රයක් අංගුත්තර නිකායේ තුන්වෙනි පොතේ එක සූත්‍රයක් තියෙනවා බහුබාණී කියලා සූත්‍රයක් 409 වෙනි පිටුවේ තියෙන්නේ බහුබාණී කියලා සූත්‍රයක් මේ බහුබාණී සූත්‍රයේ කියනවා එක දිගට කිසිම හේතුවක් අර්ථයක් නැතුව වැඩිපුර කතා කරන කෙනා ගැතින් වෙන්න පුළුවන් පව් පහක් බොරු කියන්න පුළුවන් පිසුණු වචන කියන්න පුළුවන් රළු වචන කියන්න පුළුවන් හිස් වචන කියන්න පුළුවන් කියලා මෙන්න මේ කෙනා මරණින් පස්සේදී අපායකට යනවා කියලා මෙන්න මේ කාරණා පහ පෙන්නලා දෙනවා ඊළඟට මිතබහණී කියලා කියන්නේ නුවණින් දැනගෙන කතා කරනවා මන්තබහණී කියලා කියන්නේ කියන්නේ නුවණින් දැනගෙන කතා කරනවා නුවණින් දැනගෙන කතා කරන කෙනා මුසාබස් කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. සම්පප්පලාප කියන්නේ නැහැ. මේ නුවණින් දැනගෙන කතා කරන කෙනා. ඉතින් දැන් මේ කතා හතරේම අර්ථය තමයි අර සිටු පුත්‍රයන් ඇසුනේ මේ අනවශ්‍ය දෙයක් කරන්න ගිහලා කතා කරපු නිසා. ඊළඟට අර එළුව දෙන්නා එන ගන්නකොට ඒ මැදට වෙලා අර කෑරළ පක්ෂියා නැසුනේ ඒලුව දෙන්න පොර කනකොට ඒ මැදට ගිහිල්ලා උපදෙස් දෙන්න යනවා කියන්නේ නුවණින් නෙවෙයි වැඩේ කටයුතු කරන්නේ අනුවණ කපිකි ඒ කියන්නේ අර දෙන්නගේ මැදට ගිහිල්ලා උපදෙස් දෙන්න යන්නේ දැන් සමහර ලාවට ඔය පිරිස් ගහ ගන්නකොට ඒ මැදට ගිහිල්ලා ඔවුන්ව බේරන්න හදනවා ඒකට අර කිනත් නැසෙන්න පුළුවා උපදෙස් දෙන්න හදන ඒ කියන නැසෙන්න පුළුවා. ඉතින් ඊළඟට අර තල් ගහක නැපු තරුණයා බිමට පණින්න කියලා කියනකොට ඉතින් දැන් ඒ පිරිසට විශ්වාසයක් තිබුණ මේ රෙද්ද ශක්තිමත් අපිට අල්ලගන්න පුළුවන් කියලා. නමුත් ඉතින් ඒ උදව්ව කරන්න ගිහිල්ලා අනුවණ කමකින් උදව් කරන්න ගිහිල්ලා උන් නැසුනේ. ඊළඟට අර එළුවත් බේරලා යන්න කියලා අවස්ථාව දීලා තියෙද්දිත් එතන කෑග ගහ සෙල්ලම් කර කර ඉන්නකොට අර පිහිය වැටලා මරණයට පත් වෙනවා. ඒතර මේ කියන්නේ දැන්
වැඩිපුර කතා කරලා අනුවණකමකින් කතා කරන්න යනකොට වෙන විනාශ බහුබාණි කියලා තමයි මේක කියන්නේ මන්තබහණි කියලා කියන්නේ නුවණින් දැනගෙන කතා කරනවා කියන එකට ඉතින් දැන් ඒකට බෝසතන් වහන්සේ උදාහරණ කතාවක් කියනවා කින්නර වස්තු කියලා වස්තුවක් කියනවා ඔන බර්නස් නුවර එක වැඩි පුත්‍රෙක් දවසක් හිමාලයේ ඉඳලා කින්නර යුවලක් අල්ලගෙන ආවා කිඳුරෙක් කොයි කිඳුරියෙක් කොයි අල්ලගෙන ආවා රජතුමාට ගෙනල්ලා කියන මේ දෙන්නා මහරජ බොහොම මధుරස්වරයෙන් ගායනා කරනවා ඒ වගේම අලංකාර ලෙස නැටුම් නටනවා මිනිස්යෝටවත් මේ අයට වගේ ගී කියන්න බෑ නටන්නත් බෑ කියලා රජුට ප්‍රකාශ කරාම රජු කහවණු දාදිලා අර කිඳුර යුවල ගත්තා ඉතින් ඒ වෙලාවේ රජතුමා මේ කියනවා දැන් මේ දෙන්නට නටන්න කියලා ගී කියන්න කියලා මුලින්ගෙන ගී කියන්න කියලා දෙන්නම කල්පනා කරා අපි එකවරක් කර මේ මිනිස්යෝ ඉස්සරහම එක කිව්වොත් මොන් නිතර නිතර අපට ගී කියන්න කියනවා නටන්න කියනවා කතා කරන්න කියනවා මොකද දැන් අපේ කටේ ශබ්ද ඇහුණෙන් පස්සේදී ඒකට ආස වෙලා දැන් මේකට ඇලෙනවනේ එතකොට මේක කරන්න කියනවා දිගින් දිගට එහෙම වුණොත් වෙන්නේ වැඩිපුර කතා කරන්න යනකොට අපි අතින් බුරු කියවෙන්න පුළුවන් අන්න ඒ ගුණාංගේ නිසා තමයි මේ දෙන්න කතා කරේ නැත්තේ ඉන්සා කතා කරන්න නැහැ කියලා මේ දෙන කතිකාවක් කරගෙන තියෙනවා කොහොමද කිඳුර අතර මේ කතිකාව තියෙනවා වැඩිපුර කතා කරන්නේ මොකද පව් කෙරෙයි කියලා බයට නමුත් දැන් රජතුමාට ඕනකම තියෙන මේ හඬවල් අහන්න දැන් සාමාන්‍යයෙන් අපි දකින්නවනේ දැන් ওই ගිරවේ කතා කරනවා නම් ඉතින් ඒ ගිරවත් එක කෙනෙක් කතා කරන්න පටන් ගත්තොත් උක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කතා කරනවා එහෙම කතා කරන සතෙක් හම්බුනොත් ඒ ප්‍රිය බව නිසා දිගින් දිගටම කතා කරනවා දැන් මේ යුවල බොහෝ කතා කරන දක්ෂ නිසා ඉතින් නිතර නිතර කතා කරනකොට ඌගේ අකුසල් වෙයි කියලා හිතලා දැන් කතා කරන්නේ නැහැ නොඑක් නොඑක් පෙරත්ත කරාම කතා කරපෙන ඇති නිසා රයිතුමා කිව්වා මේ සතු දෙන්නගේ වැඩක් නැහැ අරක් කැමයට දෙන්න එක එක්ක හවසට ගන්න අනිත් එක උදේට අරගෙන මරලා මස් හදලා දෙන්න කියලා ඉතින් දැන් මේ කින්නරාවිය දැනගත්තා අපිව විනාශ වෙන කතා නොකර හිටියොත් ඉනිසා කින්නරාවේ රයිතුමාට කියනවා මහරජය අපි මේ කතා නොකර හිටියේ කතා කරන්න බැරි නිසා නෙවෙයි නුඹේ බහට නුඹහන්සේගේ බහට අවනත නොවි නෙවෙයි මහරජ අපි කතා නොකර හිටිය ඇත්තටම කතා කරොත් වැඩිපුර අකුසල් සිද්ධ වෙයි කියලා බයට ඊට පස්සේ රයිතුමා ඒකට පැහැදුනා අර කින්නරාවේගේ කතාවටයි ඒ කතාවේ ශෛලියට පැහැදුනා රජතුමා කියනවා හොඳයි එහෙමනම් කින්නරාවියව යවන්න දැන් හඬ ඇහුවනේ කින්නරාවියව අපි හිමාලයට ගිහලා දාමු අපි කිඳුරව දැන් මේ කින්නරයා මස් පිණිසේ අරක් කෙමෙට බාර දෙමු කින්නරයාත් කල්පනා කරා මමත් දැන් කතා නොකර හිටියොත් මමත් විනාශ වෙනවා කියලා හිතලා රයිතුමාට කියනවා මහරජ අපි දෙන්නගෙන් එක්කෙනෙක් හිමාලයට යවන්න බෑ ඔබතුමාට දෙන්නගෙන් එක්කෙනෙක් දැන් කින්නරාවියව යවන්න ඕන නම් මාව මරන්න ඕන මොකද කෙනෙක් ජීවත් වෙලා ඉන්න වෙලාවේ මහරජා අපි දෙන්නගෙන් කවුරුවත් යන්නේ නෑ නසක් ඔබතුමාට එක්ක වෙනවා මාව මරන්න කින්නරාවිය හිමාලයට යවනවා නම් කියලා දැන් මේ මේ කින්නරයා රජතුමාට ධර්ම කරුණු කියලා දෙනවා කියනවා මහරජ නුඹ වහන්සේගෙන් මට පිළිසරණක් තියෙන වගේම තමයි මගෙනුත් මේ කින්නරාවියට නිතර පිළිසරණක් තියෙනවා ඈට රැකවරණේ තියෙන මගෙන් මහරජ ඔබතුමාගේ අදහස අපි දෙන්නව කතා කරවන්න ඔබතුමා හිතන්නේ අපි කතා කරන්න ඕන කියලා මහරජ මිනිසුන්ගේ එකිනෙක ආශාවල් තියෙනවා එකිනෙකාගේ ආශාවල් එකිනෙකාට වෙනස් විශේෂ කතාවක් කියනවා මේ කින්නරයා රජතුමාට මහරජ ඔබතුමා හිතන විදිය එක විදියක් මම හිතන විදිය තව විදියක් තව කෙනෙක් හිතන විදිය තව විදියක් අසත්පුරුෂයා ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම හිතනකොට සත්පුරුෂයා ප්‍රාණඝාතයෙන් වළකින ආකාරයේ සිතුවිලි වලින් පුරවගෙන ඉන්නේ හිත ඒ වගේ තමයි මහරජ මේ සියලු සත්වයෝ ගත්තොත් විවිධ විවිධ අදහස් එක්ක විවිධ විවිධ සිතුවිලි එක තමයි තමන්ගේ මේ හිත සිතුවිලි වලින් පුරවගෙන ඉන්නේ සා මහරජ ඔබතුමා මමත් එක කතා කරනවා වගේ කින්නරාවියත් එක කතා කරනවා වගේ ඔබතුමාගේ හිතේ තියෙන අදහස එකක් මගේ හිතේ තියෙන අදහස තව එකක් කින්නරාවිගේ හිතේ තියෙන අදහස තව එකක් නිසා මහරජ එකිනෙකාගේ අදහස් වෙනස් කියලා මෙනි මේ වගේ ධර්මදේශනාවක් කරනවා කියනවා මහරජ මම කතා නොකර හිටියෙත් අපි වැඩිපුර කතා කරනකොට අපි අතින් අකුසල් වෙයි කියන බයට කියලා මෙනි මේ කතාව කිව්වම කියනවා රජතුමාට පැහැදීමක් ඇති වුණා
ඒ දේශනාව අපසං වෙනකොට රජතුමාට පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේදී රජතුමා ඒ දෙන්නවම එතනින් මිදෙව්වා. ඉතින් ඒ වෙලාවේ වැද්දට කියලා අර කින්නර යුවළව නැවතත් හිමාලයටම ගිහිල්ලා ඒ අදාළ තැන මත හරින්න කියලා කිව්වම බෝසතන් වහන්සේ ওই කතාව දක්වලා කියනවා ආචාර්යනි ඒ කින්නර යුවළ බේරුණේ කතා කරන්න කියපු වෙලාවේ කතා කරපු නිසා නෙවෙයි නුවණ පාවිච්චි කළා කතා කරපු නිසා දැන් සමහරලාවට මේ කතාව පස්සේ වුණා නම් සමහරලාට රයිතුමාට ඒක හිතට යන්නේ නැති වෙන්න පුළුවන් නමුත් රජතුමාට මුලින් ওই කතාවල් කියන්නේ නැතුව පස්සේ ඉවසලා සුදුසු වෙලාව බලලා කතාව කියපු නිසා තමයි රජතුමා ඒ කින්නර යුවළ පිළිබඳව පැහැදීමක් ඇති වුණේ ඉතින් අන්න ඒ වගේ කියනවා ආචාර්යනි අපි යමක් කියන්න ඕන නමුත් කියන්න ඕන ආචාර්යනි සුදුසු වෙලාව බලලා ඔබතුමා අද මේ විනාශයට පත් වෙන්නේ අන්නේ සුදුසු වෙලාව බලලා හරියට වචන පාවිච්චි කරපු නැති නිසා කියලා බෝසතාන් වහන්සේ ඒ පරෝහිත බ්‍රාහ්මණයට ධර්මින් අනුශාසනා කරනවා අනුශාසනා කරලා කියනවා ආචාර්යනි මන් උඹ නිදහස් කරන්න මේ ජීවිතය මන් උඹට ජීවිත දාණය දෙන්න හැබැයි මතක තියාගන්න මන් නුඹව මෙතන කාටත් හොර රහසේ නිදහස් කරවන්නේ එළියට ගිහිල්ලවත් නුඹේ කට පරිස්සම් කරගන්න කියනවා ඒ කියන්නේ දැන් සමහරලාට පරෝහිත බ්‍රාහ්මණ එළියට ගිහිල්ලා කියන්න පුළුවන්නේ රජතුමා මා මේ මල්ල ගන්නවා මේ වගේ මම මරණයට පත් වෙන්න ගියා මේ හිටපු මේ තක්කාරි බ්‍රාහ්මණය තමයි මාව බේරගත්ත කියලා සමහරලාට ඒ කතාව එළියට ගිහින් කියලා ඒක රජුට ආරංචි වුණොත් රජතුමාට ද්‍රෝහි වුණා කියලා තක්කාරි බ්‍රාහ්මණයට අනුතරක් කරන්නත් පුළුවන් අන්න ඒ නිසා කියනවා මේ එළියට ගිහිල්ලවත් කට පරිස්සම් කරගන්න කියලා. එහෙම කියලා ඔහුව මොදවලා මෙරි චෙලියෙක්ව ගෙන්නවලා අර පරෝහිත බ්‍රාහ්මණයා බිලි පූජාවට දැම්මා හා සමානව රජුට අඟවලා ඉතින් දොර දකුණු වාහල් කඩේ දොර එක සවි කරනවා. ඉතින් මේ කතාව තුළ පිංගොතරි මේ කියන්න ඕනකම තියෙන්නේ මේ වචනේ කියන එක හරි බරපතල දෙයක්. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා මෙතනදී මහණෙනි එදායේ පුරෝහිත බ්‍රාහ්මණය වෙලා හිටියේ මේ කෝකාලික හාමුදුරුව එදත් කට නිසා තමයි ඒ විනාශයට පත් වුනේ ඒ වගේම තමයි මහණෙනි අදත් පදුම කියන ගණනට අවීචයට ගියේ මේ කෝකාලික හාමුදුරුව කට නිසාමයි මේ වචනේ කියන එක හරිම භයානක දෙයක් වචනේ කියන එක බොහොම භයානක කාරණාවක් හරියට පරිස්සම් කරගත්තේ නැති වුනොත් මෙලොව ජීවිතයක් නැසෙන්න පුළුවන් සංසාර ජීවිතයත් නැසෙන්න පුළුවන් මම මෙතන අපේ පින්වතුන්ට පුංචි එක කතාවක් කියන්නම් කාල වේලාව දිග වැඩි වෙන්න පුළුවන් නමුත් මේ කාරණා මට හිතෙන මෙතනට එකතු කළොත් වටිනවා කියලා ඔය ධම්මපදයේත් ඔය වගේම කතාවක් තියෙනවා ජාතක පාළියේ තවත් ජාතක එකක් මේ කාරණාව සඳහන් කරලා තියෙනවා මේ කෝකාලික හාමුදුරුව මේ කට නිසා සංසාරේ නැසිත ජීවිත ගණනාවක් තියෙනවා එකක් දෙකක් නෙමෙයි සංසාරේ ජීවිත ගණනාවක් මේ විදිහට නැසිලා තියෙනවා කට නිසා දවසක් මේ එක කලෙක කෝකාලික හාමුදුරුව ඉබ්බෙක් වෙලා ඉඳලා තිනවා එක විලක ওই විල උඩින් යනවා හංසයෝ දෙන්නේ මේ විලේ වතුර පොඩි නමුත් බොහොම ප්‍රසන්න විලක් තිනෝ හිමාලයේ ඉතින් මේ හංසයෝ දෙන්න මේ විලට ඇවිල්ලා මේ ඉබ්බත් එක යාළු වෙලා හංසයෝ දෙන ඉබ්බට කියනවා බොහොම මනරම් විලක් තිනෝ අපිත් හැමදාම මේ විලට තමයි යන්නේ ඔබවත් අපි මේ විලට ගිහින් දාන්න ඉතින් කොහොමද ගිහින් දාන්නේ කියලා හොම කියනවා අපි දෙන්න ලී දණ්ඩක් අරගෙන අපේ හොටවල් දෙකෙන් ලී දණ්ඩ අල්ලගෙන ඉන්නම් නුඹ ඒ මැදින් ලී දණ්ඩ අල්ලගන්න හැබැයි කිසිම කාරණාවක් නිසා කටාරින්න එපා අවශ්‍යතාවයක් වුණත් අනවශ්‍යතාවයක්දී වුණත් කිසිම කාරණාවක් නිසා කටාරින්න එපා කියලා කියනවා ඉතින් දැන් ඉබ්බා ඒ විශ්වාසයත් එක්ක ඒ කාරණාවට කැමති වෙලා දැන් අර ලී මැදින් කටින් අල්ලගත්තා ඉතින් හංසයෝ දෙන්න දැන් උඩින් මේ ඉබ්බව අරගෙන යනවා පහළ හිටපෙක තරුණ පිරිසක් ඕක දැකලා හයියෙන් කෑ ගහන්න ගත්තා. අන්න ඉබ්බෙක් පියාඹනවා ඉබ්බෙක් පියාඹනවකක උසුළු විසුළු කරමින් කෑ ගහන්න ගත්තා. ඉතින් අන්න ඒ වෙලාවේ ඉබ්බට කේන්ති ගිල්ල ඉබ්බ මොකද කළේ? අර ළමයිට බනින කට ඇරියා. කට අරිනකොටම පහළට වැටිලා ගලක් මතට වැටිලා ඉබ්බ විනාශ වුණා. ඉතින් මම මේ කතාව අන්තිමටම කියන්නේ හිතුවේ පින්වතුනි මට හිතෙනවා මේ සංසාරේ ගමන් කරනකොට ඔන්නෝයි වගේ ජීවත් වෙන්න ඕන කියලා. හරියටර හංසය දෙන්නේගේ මැදෙල්ලිලා එන ඉබ්බෙක් වගේ තමයි කෙලෙස් හිතක් තියෙන ඔබ මම මේ සංසාරේ යනවා කියලා කියන්නේ. සමහර ලාට අපි අසාධාරණකම් නිසා අපි කෑ ගහනවා.
සමහරලාට සාධාරණයට කෑ ගහනවා. සමහරලාවට අපි මේ වචන නිසා හරියට පව් කර ගන්නවා. මට හිතෙන්නේ අර හංසය දෙන්නගේ මැද එල්ලිලා යන ඉබ්බ කියලා හිතාගෙන අපේ පිංගුතුන්ටත් මේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් වචනේ පරිස්සම් කරගෙන නුවණ පාවිච්චි කරලා අවශ්‍ය දේ විතරක් කතා කරගෙන අපේ පිංගුතුන්ට මේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් මං හිතනවා අපේ පිංගුතුන්ගේ සසර බේරේ කියලා. ඒ නිසා මේක තාම වටින කාරණාවක්. මේක නිතර නිතර අහන්න මේ දේශනාව මට හිතන ගොඩාක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා තමයි මම මේ ජාතක කතාව අද දේශනාවට තෝරගත්තේ. එමනම් කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. රැස් කරගත් උදාර කුසලානි සංස ධර්මියෝ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්යමණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. පින්වත් ඔබ අප හැම දිනාටමත් මේ සීල කුසල් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.